ලෝක සත්‍යාමයේ සතර සැරිසරණ ක්‍රියායි මනාපයි යහපතයි කියන යමක් දෙකක්. ඒක ලබා ගැනීමේ බලාපොරොත්තු. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ. ඔන්න ඔය කියන කාරණා පහ මුල් කරගෙන ඒවා ලෝක සත්‍යයේ ප්‍රිය ස්වභාවයේ මධ්‍ය ස්වභාවයේ යුක්ත නිසා ඒවා ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් ලෝක සත්‍යය හැම අදහසක්ම හැම වැඩපිළිවෙළක්ම විඳලා තියෙනවා. ඒ විදිහට මිසක් සැනසෙල්ල හොයන්නේ මේ පංචකාමී තුල මිසක් ඕකේ පිළිස්සන යන්තිල ගැන හිතන්නවත් කැමති නෑ. ඒ දිගේ යන්තරයක් නෑ කිව්වොත් එහෙම එහෙනම් ඒතර මහ විනාශයක්, ඒතර මහ දාහයක්. ඒ විදිහට තමයි හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් හැම වෙලකම හැම ආගමක්ම දිනු වෙලා තියෙන ලෝකේ 95% විතර තියෙන අනිකාගම් 105% විතර තමයි ලෝක ජනතාවගේ බෞද්ධයෝ ඉන්නේ. නමත බෞද්ධයා කියන්නේ ඉතරයි. ඒ අතර තමයි බෞද්ධයෝ ඉන්නේ නමත බෞද්ධයෝ ඔක්කොම 105%. 95% විතර ඉන්නේ අන්‍ය ආගමික. ඒක මොකද? පංචකාමීට ආවර්ණිය තමයි ඔක්කොම. කොයි නාදී පැවැත්මේ බුද්ධියක් අල්ලගෙන ඒකේ ආස්වාදයේ හිත තියෙන හරිය තමයි තියෙන්නේ. මෙච්චර කල් සංසාරයේ බලාපොරොත්තු වෙන්නේ ওই ටික. සාමී සඳහා බලාපොරොත්තු වෙන්නේ මේ ටික තුලින්ම. විමර්ශනයේ කලේ මේ ටික තුලින් සාහනය. ඒ නිසා මේ ටික තුලින් සාහනයක් පිළිඳ යම් කිසි සාස්ත්‍රවරයෙක් ඉන්නවා කිව්වොත් ඒ පැත්ත වෙන ගන්න කැමති. හැබැයි නමුත් ඉතින් එදෙන්නේ මේ සියල්ලන්ට වැහිලා ගිය කොටසක් දිනා හිතාගන්න බැරි කොටස. ඒ සාහනයක් තියනවා කියලා කියපු හැම දෙයක්ම තමයි දුකට මුල් වෙන්නේ. ඒ දුකල මුල් වෙවියන් සාහනයක් තියනවා කිව්වදී පවත්තන්න කියොත් ඒක අපි කැමතියි පවත්තන්න බැරි එපා. ඒකත් මොහොතින් මොහොත ඉබර්ණාමෙන් පත් වෙලා වෙනසල යන්නේ. නමුත් ඒ ටික ඒක ධර්මතාවයේ උරුමේ කාටවත් අයින් කරන්න බැහැ. මොන සාස්ත්‍රීයවරයෙකුට මොන උපක්‍රමයකින්වත් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවය වෙනස් කරන්න බැහැ ලෝකෙ හැම පියදියකට මොකයි. නමුත් ඒ ටික තමයි වෙහිලා තියෙන්නේ. විරුද්ධ කරලා බලන්න කැමති නැහැ. මොකද ඒක විරුද්ධ කරගත්තොත් අනන්ත සංසාරයේ ආ වූ පංචකාම ආස්වාදයේ ප්‍රයගිනෙන වැලි පිළිවෙල පාරක් වදින්න. ඒකෙන් අහක දැනුමක් තියෙනවා කියන වදිනියවත් ගන්න අදහසක්වත් ගන්න කැමති නැති ලෝක සත්‍යයක්. ওই ටික අත්හැරපුවාමයි දැනුම තියෙන කියලා කියන වදෙන්ගම් පියකරන්නේ නැහැ. මෙන්න මේ නිසා ලෝක සත්‍යයක ලෝක පැවැත්මෙ විදින්නද. සුළු දෙයක් තේරුම් ගන්න තුර ප්‍රමාදයේ මගහරි නිසා මේක සිද්ධ වෙයි. මධ්‍යස්ථ වෙන්නලා මට අත්හරින්න බැරි වුණා පුළුවා වුණා ඇත්ත ඉස්සෙල්ලා හොයාගෙන ඉඳලා නේද අදාසී ඉන්න. බෞද්ධය කියලා අත්දැකිය යුතු කියන දෙන්න හිටියොත් එහෙම එක පහල බෞද්ධය කියන කැමතිද මොකද ගොරෝක්ක මොදිනේ බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයෙක් නම් මේ මෙලික අත්දැකිය යුතු ඒත් දෙනක ඉතලා බෞද්ධකම ගන්න හදයි ඒ බෞද්ධ මාර්ගය අනුගමනය කරන ලැබෙන ප්‍රතිඵලය බෞද්ධයෙක් නම් යථාර්ථය දැනගත යුතු කියන දේ පටන් ගන්නවා මට මේ ආශා කරන දේ අත්හරින්න බැරි වුණත් පුළුවන් වුණා මට ඒක නෙමෙයි බලවිලි බව ඒක මොකද්ද ඒක හැටි මොකද්ද ඒක ස්වභාවය මොකද්ද ඔන්න ඔය ටික බලා ගන්න පුළුවන් වෙනවා ඒක යථාර්ථයේ ප්‍රඥාව මතුවලා ආවට පස්සේ තමයි දෙවෙනි තීරණේ. ඉතින් ඒ පිළිබඳව මම ගතේ තීරණේ මොකක්ද කියන තීරණේ ගන්න ඊට පස්සේ. ජාත වෙනකොට බෞද්ධයෙක් වෙනවා මේ මෙලි අත්තර ගාමයි බෞද්ධයෙක් වෙන්නේ බෞද්ධයෙක් මෙහෙමා කින්න ඕනේ මේ විදිහට අත්තර ඉන්න ඕනේ. මේ විදිහ පටන් ගත්තාම අත්දැකීම් ප්‍රතිඵලින් ප්‍රඥාවෙන් කෙරෙනවා. ඒ ප්‍රඥාව පහළ වෙන ඉස්සෙල්ලා අත්හරින්න කිව්වහම කොහොම කරන්නේ? අත්හරින්න කියලා කවුරුහා කියා දෙන්න දෙයක් අවශ්‍ය නැහැ යථාර්ථය දැකලා පස්සේ. ඒ තීරණේ තමයි ප්‍රඥාවෙන් සමතුල නැගෙනවා. අල්ලාගත යුතුද අත්දැකීම් යුතුද? ඒක තමයි තියෙන තීරණය. කවුරුහා කියලා කරන්න පුළුවන් එකක් නෙමෙයි.